නමෝ බුද්ධාය. හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන උතුම් පැතුමෙන් මේ දහම් සාකච්ඡාව අපේ සුපුරුදු සුදම් සභාව දහම් කතිකාවත් සමගයි එකතු වෙන්නේ. අපේ දහම් කතිකාවතට අද මේ දහම් මණ්ඩපයට අපේ සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින, මේ කරඬු වහන්සේ වැඩ සිටින මේ මණ්ඩපේ සිට මේ දහම් සාකච්ඡාව සිදු කිරීමට වැඩම කරන්නට යෙදුණු ගරුතර මහා සංඝරත්නය නමස්කාර කොට පිළිගන්නවා දහම් සාකච්ඡාව වෙනුවෙන්. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. අපේ දහම් සාකච්ඡාව අපි ගිය සතියේ ඉතාම වටිනා අපේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අසිරිය ගැන, සම්බුදු අසිරිය ගැන, විස්මිත ඥාන බල ගැන දහම් සාකච්ඡා සිදු කළා. සඩ්ඩ සාධාරණ ඥානයන්ගේ ඉන්ද්‍ර පරව පරියත් ඥානයත්, යමක මහා ප්‍රාතිහාර ඥානයත් කියන උතුම් විස්මිත ඥානයන් ගැන අපි දහම් කරුණු ටිකක් සාකච්ඡා කරමින් භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහන් කරගත්තා. අදත් අපි අසාධාරණ ඥාන හයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. සම්බා සම්බුදු රජාණන් වහන්සේලාට පමණම පිහිටෙන ඉතුරු ඥානයන් ගැන අපි කතාබස් කරමින් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නවා. ආශ්‍රය අනුසය ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, සර්වක්තාක් ඥානය, අනාවරණ ඥානය ආදී උතුම් ඥානයන් ගැන ඉගෙනගෙන සිත පහදවා ගනිමු. අද අපි මේ දහම් සාකච්ඡාව ආරම්භ කරන මේ සූදානම් වෙන මොහොතේ අපිට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය දායාද කළේ දඹදිව් තලයෙන් මහා අනුකම්පාවෙන් වැඩි බුදු කෙනෙක් බදුව මේ ලංකාවට බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් අපට ගෞතම බුදු සාසනය දායාද කොට වදාළ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේට නමස්කාර වේවා. සිල් ගුණදම් පුරමින් මේ රටේ, මේ ලෝකේ වැඩ ඉන්න සියලුම මහා සංඝරත්නයට නමස්කාර කරමින්, මහා සංඝරත්නය සිහි කරමින් මේ වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරනවා. අපි මේ සුදම් සභාව ආරම්භ කරනකොට ආරම්භ කරන්නේ අද මේ රටවාසී, ලෝකවාසී සියලු දෙනාට ශ්‍රද්ධා නාලිකා ඔස්සේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසමින් දායකත්වය ගැන කටයුතු කරනවා. අංක 111 නුවරපාර කුරුණෑගල යන ලිපිණේ පදිංචි පින්වත් රන්දිමා ලෙවන්ගම මහත්මිය විසින්. ඒ මහත්මියගේ ප්‍රධාන අරමුණ තමයි මේ ධර්ම දානමය පින. අද දින ජන්මදිනයේ දෙන නිලූක විතානගේ ආදරණීය ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාෂ පැතීම එතුමියගේ බලාපොරොත්තුව. ඒ වගේම රන්දිමා ලෙවන්ගම මහත්මියට දරු සම්පත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ මහත්මියට නියුන් දරුවන් ඉපදීමට සිටිනවා. ඒ පින්බර ලෙවන්ගම චන්දිමා ලෙවන්ගම පින්බර මාතාවට මේ දරු සම්පත් සුවසේ බිහි කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව, රැස්කරන පිණි අනුහස, අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවය, අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස ලැබී ඒ චන්දිමා ලෙවන්ගම මහත්මියට සුවසේ දරු සම්පත් බිහි කර ගැනීමට සියලු ආරක්ෂාව ලැබේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමින්, පින් අනුමෝදන් කරමින් අපේ සුදම් සභාව දහම් සාකච්ඡාව අපි ස්වාමීන් වහන්සේලා සමග දැන් අපි ආරම්භ කරනවා. පින් ස්වාමීන් වහන්සේ, අපි පහුගිය සතියේ හරි ලස්සන, අපිට හිත ගොඩක් පහන් වෙන, හිතේ මහත් ප්‍රීතිය උපදින, අපිට පිහිට, අපිට සරණ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරව පරියත් ඥානියත්, යමක මහා ප්‍රාතිහාර ඥානියත් ගැන කතාබස් කරමින් හිත පහදවා ගත්තා. අසංකේ හතරකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරමින් දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් අසම සම සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ අපේ ශාසුන් වහන්සේ තමයි ගෞතම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි බුදුරජාණන් වහන්සේට තිබුණු උතුම් අවබෝධය ගැන අපි කතා කරද්දී අපිට ඊගාවට කතා කරන්න තියෙන අසාධාරණ ඥානවල මේ ආශ්‍රය අනුසය ඥානය, අන් අයගේ සිත්වල
කෙලෙස් පිහිටා තියෙන ආකාරය, කෙලෙස් ඒගොල්ලෝගේ ජීවිතවල පවතින ආකාරය දකින්න පුළුවන් විශේෂ අවබෝධක් ඥානයක් තමයි මේ ආසයානුස ඥානය කියලා කියන්නේ. ඒ ගැන අපි කරුණු පැහැදිලි කරගැනීමේදී අපිට බුද්ධ දේශනාවල බොහෝ තැන්වල මේ ගැන ඉගෙන ගන්න ලැබෙනවා. ආසයානුස ඥානය ගැන පින්න ස්වාමීන් වහන්සේ කරුණු මතක් කිරීමේදී අපිට බුද්ධ දේශනාවේ මේ විස්තර වන කරුණු ගැන අපි පැහැදිලි කරගැනීමක් අපි විස්තරාත්මක කරගත්තොත් කොහොමද ස්වාමීන් වහන්සේ ඒ ගැන විස්තර වෙන්නේ? නම් බුද්ධාය සීල් දනාඩම් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ සාරාසංග කල්පලක්ෂයක් පුරාවට සමතිස් පෙරුන්දම් පිරුවේ, ඒ වගේම මේ සම්බුද්ධත්වයේ පිණිස පුණ්‍ය චාරිකාවක සසර යෙදුනේ දෙව්මිනිස් ලෝක සත්‍යාව මේ සසර කතරින් එතෙර කරවන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ පන්සාලි සසරක් පුරාවට ධර්මයේ දේශනා කළේ ඒ අරමුණින්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා බුද්ධෝහං බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කළ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරිපූර්ණ වශයෙන්ම සංසිඳුන භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට සංසිඳීම පිණිස ධර්මයේ දේශනා කරනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මේ සතර අපායෙන් සසර කතරින් එතෙර වුණ ශාස්ත්‍රුන් වහන්සේ සිව්වනක් ශ්‍රාවක පිරිසටත් සසරින් එතරවීම පිණිසයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේම තමයි දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. සම්පූර්ණයෙන්ම දමණයටපත් වුණ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ටත් දමණය වීම පිණිස ධර්මයේ දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවීමට පත්වන ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ටත් කෙලෙසුන් දුරු කිරීම පිණිස පිරිනුවන් පෑම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ අරමුණ උදෙසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ අසාධාරණ ඥාන උපයෝගී කරගන්නේ. ශ්‍රාවකයන් හික්මවන්න, ධර්ම අවබෝධය කරා පමුණුවන්න, සසරින් එතෙර කරවන්න. මේ ආසයානුසේ ඥානයෙන් ශාස්ත්‍රුන් වහන්සේ සිද්ධ කළේ ශ්‍රාවකයන්ගේ සසර පුරුදු වල තියෙනවා සමහර පැතිකඩක් ධර්මාවබෝධයට බාධා කරනවා. ඒ වගේම සසරේ තව පැත්තක් තියෙනවා ධර්මාවබෝධයට උපකාර කරනවා. එතකොට මේ සසරේ ගුණධර්ම දියුණු කරපු අවස්ථා, පින් රැස් කරපු අවස්ථා, ඊළඟට ධර්ම මානසිකාරයේ යෙදුන අවස්ථා ධර්මාවබෝධයට උපකාර කරනවා. ඒ වගේම සසරේ කෙලෙස් සහිතව කටයුතු කරපු අවස්ථා, අනවබෝධයෙන් කටයුතු කරපු අවස්ථා, අයෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරපු අවස්ථා ධර්මාවබෝධයට බාධා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ ආසයානුසේ ඥානේ ඒ ධර්මාවබෝධයේ පිණිස තියෙන බාධාවන් දුර්වලතා කෙනෙක්ගේ චරිතයේ තියෙන සසර පුරුදු විදිහට දැකලා ඒ දුර්වලතා දුරු වෙන විදිහට ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම සසරේ යම් කුසලයක්, ගුණධර්මයක්, පිනක් දිනු කරා නම් ධර්ම අවබෝධයේ පිණිස උපකාරී වෙන්න අන්න ඒ කුසලතාවේ ඉස්මතු වෙන විදිහට ධර්මයේ දේශනා කරනවා. දැන් අපි ගත්ත ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් හිටියා. බොහොම තරුණ වයසේ පැවිදි වුණ, කෝටි ගණනක් ධනෙ අතහැරලා පැවිදි වුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ තරුණ වයස කෙනෙක් නිසා, රූපයෙන් ලස්සන කෙනෙක් නිසා, වත් පොහොසත්කම් සහිත මේ නිවසකින් ඒ සියල්ල අතහැරලා පැවිද්දට ආපු නිසා උන්වහන්සේව ධර්ම මාර්ගයේ හික්මවීම පිණිස ලබා දුන්නේ අසුබ භාවනාව, අසුභ කමටහන. වස් කාලයක් පුරාවට ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ අසුභේ වඩන්න මහන්සි ගන්නවා. නමුත් අසුභේ වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට මේ ස්වාමීන් වහන්සේ වෙක් කරගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ සසර ජීවිතේ බලද්දි දැක්කා ජීවිත 500ක් එක දිගටම රන් කරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. එතකොට මේ බොහොම දීප්තිමත් ලස්සන
රත්තරන් ආභරණ තමයි ජීවිත 500ක් පහදලා තියෙන්නේ. ජීවිත 500ක් මේ භික්ෂුවතුල වැඩිලා තියෙන සුභ සංඥාව. දැන් සුභ සංඥාව එක දිගට ජීවිත 500ක් වැඩුණ කෙනෙකුට අසුභේ වඩන්න කියලා කිව්වට වැඩෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුවට කිව්වා ඉරිදීෙන් නෙළුම් මලක් මවලා දීලා ඒ නෙළුම් මල සාමිනාස රත්තරම් පැහැය තියෙන රන් මලක් විදියට මවලා දුන්නු. හැබැයි ඉරිදීෙන් මේ වතුර වෑහෙන බොහොම නැවුම් මලක් විදියට තමයි මවලා දුන්නු. ඒතර වස් ජීවිත 500ක් පුරාවට රත්තරන් ඇසුරු කරගෙන කටයුතු කරපු කෙනා ඒ රන් මල දකිද්දි ඒකට ගොඩාක් හිත මේ ඇදිලා ගියා. ඒ රන් මල ඊට පස්සේ එළියේ මේ වැලි ගොඩක හිටවලා ඒ දිහා බලාගෙන ඉන්න කිව්වා. දැන් ක්‍රමක්‍රමයෙන් අර සීතල ජලයේ තියෙන පෙතිවල ජලය අඩු වෙලා යනවා, පෙති මැලවිලා යනවා. ඊට පස්සේ ටිකෙන් ටිකේ පෙති හැලෙන්න ගත්තා. ඒකත් එක්ක මේ සාමින්හාසිගේ හිත අනිත්‍ය මානසිකාරයට යොමු වුණා. දැන් අසුභේ වැඩුන්නේ, විරාගී වුන්නේ. මේ අනිත්‍ය මානසිකාරයට යොමු වුණා මේ උපක්‍රමයත් එක්ක. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඒ ගාථාවේ තියෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ නුවණින් සිහි කරපු ඒ ස්වාමීන් වහන්සේ සුළු මොහොතක් ඇතුළත අරහත්ත්වයටපත් වුණා. ඉතින් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර ධර්ම සේනාධිපති සෝතාපන්න ඵලයේ පිරිස ශ්‍රාවකයන් හික්මවන සාරිපුත්ත මහරහතන් වහන්සේට බැරි වුණ හික්මවීම පැයෙන් දෙකෙන් භාග්‍යතුන් වහන්සේ බොහොම සුළු කාලෙකින් සම්පූර්ණ කළා හික්මවීම, අරහත්ත්වයටම පැමිණෙවුවා. මෙන්න මේක කරන්නේ ආසියානුසේ ඥානෙ උපකාර කරගෙන. ඒ ධර්මාවබෝධයට තියෙන බාධා හඳුනාගෙන ඒ බාධා දුරු වෙන විදිහටත් කුසලතා දියුණු වෙලා යන විදිහටත් උපක්‍රමශීලීව ධර්මයේ දේශනා කරමින් ධර්මයට පමුණුවා. ඒ වගේම සිද්ධියක් තමයි අපිට මුණ ගැහෙන්නේ චූලපන්තක සාමිනාසික සිදුවීමේදී. හතර පද ගාථාවක් මාස හතරක් පාඩම් කළා, පාඩම් හිටින්නේ. පළවෙනි පදේ පාඩම් කරනකොට දෙවෙනි පදේ අමතක වෙනවා, දෙවෙනි පදේ පාඩම් කරනකොට පළවෙනි පදේ අමතක වෙනවා. ඒතර මහාපන්තක මහරහතන් වහන්සේ වෙනකොට උන්වහන්සේ 80 මහ ශ්‍රාවකයන් අතර කෙනෙක් බවට පත් වෙලා හිටියේ. උන්වහන්සේ කිව්වා මේ ඔබට මේ බුද්ධ ශාසනය තුළ දියුණුවක් ලබන්න බෑ. සිව්පද ගාථාවක් මාස හතරක් පාඩම් හිටින් නැති කෙනා කොහොමද ඊට වැඩි දෙයක් කරන්නේ? ආපෝ සීය ගාවට ගිහිල්ලා කුඹුරු වැඩහුරු වෙන්න ගිහි ජීවිතයක් ගත කරන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ චූලපන්තක සාමිනාසි ගාවට වැඩලා හිස අත ගාලා මේ අර හිතේ තිබ්බ දොම්නස අයින් කරලා රෙදි කඩක් දුන්නා, පිරිසිදු රෙදි කඩක්. රජෝහරණං කියන මේ රෙදි කඩ පිරිමදින්න කියලා. පිරිසිදු රෙදි කඩක් කිලිටු අතහරිනවා කියලා පිරිමදිද්දී ඒ පිරිසිදු රෙදි කඩ කිලුට වෙලා ගියා. ඒ ඔස්සේ ධර්ම මානසිකාරයට හිත වැටුණා. භාග්‍යතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් සිත් අපිරිසිදු වෙන විදිහත්, කෙලෙසුන් දුරු වෙනකොට හිත පිරිසිදු වෙන විදිහත් ඉස්මතු කරමින් අස්සන ධම්පරයයක් දේශනා කළා. ඒ ධර්මයට අනුව නුවණින් විමසලා අරහත්ත්වේ සාක්ෂාත් කළා. තමන් වගේ දහසක් භික්ෂූන් මවන්න පුළුවන් ඉදී ඉර්ධියත් එක්ක. ගෞතම බුද්ධ ශාසනය තුළ මනෝමය සිරුරු මවන භික්ෂූන් අතර අගතනතුර ලැබුණේ චූලපන්තක මහරහතන් වහන්සේට. එතකොට එතනදී ඒ චූලපන්තක මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ තමන්ගේ අතීත ජීවිතයක් ගැන අරහත්ත්වයට පත් වෙලා මං අතීතයේ රජ කෙනෙක්ව සර්වාභරණයෙන් සැරසිලා ඇතා පිට යද්දි දහවල් කාලේ දාඩිය දැම්මා. ඒ දාඩිය මම පිරිසිදු රෙදි කඩකින් පිහදාද්දී ඒ රෙදි කඩ කිලුටු වුණා, අපිරිසිදු වුණා. ඒ කාරණේ මං හිතට අරගෙන මොහොතක් මං ඒ ගැන මෙනෙහි කළා. අනිත්‍ය මානසිකාරයේ කියදුනා. ශාස්ත්‍රුන් වහන්සේ සසරේ සංස්කාරයෙම ඉස්මතු කරලා මාව අරහත්ත්වයට පැමිණෙව්වා කියලා. එතකොට ඒ වගේ සසර පුරුදු, සසරේ ගත කළ රටාව, ඒ සසරේ දියුණු කරපු ගුණධර්ම ආදී භාග්‍යතුන් වහන්සේ විශේෂ ඥාණයෙන් දැකලා
ඒ ගුණධර්ම පරිපූර්ණ වෙන විදිහට මගපල කරා පමුණුවන විදිහට ධර්මයේ දේශනා කරනවා. මේක කරන්නේ ආශයානුසේ ඥානෙ උපකාර කරගෙන. එතකොට මේක වෙන කිසිම ශ්‍රාවකයෙකුට පිහිටන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට පිහිටියෙත් නැහැ. මහාපන්තක මහරහතන් වහන්සේට පිහිටියෙත් නැහැ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ ඒක ශ්‍රාවක අසාධාරණ ඥානයක් කියලා විස්තර වෙන්නේ. ඒ ඥාන සුවිශේෂී ඥානයන්ගේ උපකාරයෙන් තමයි මේ ශ්‍රාවකයන්ව මගඵල නිවන් කරා පැමිණෙන්නේ. අපි හිත පහදවා ගන්නට ඉගෙන ගත්තේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ආශය අනුසය ඥානයයි. ස්වාමීන් වහන්සේ පැහැදිලි කළෙත් ආශය අනුසය ඥානය උපයෝගී කරගනිමින් ඒ ශ්‍රාවකයන්ව හික්මවපු ආකාරය, ඒ අපේ භාග්‍යතුන් වහන්සේගේ විස්මිත දමනය, විස්මිත අනිත් සත්‍යයන්ගේ කෙලෙස් එයාට බාධා කරන ආකාරය, ඊළඟට ඒ කෙලෙස් යටපත් කරගෙන ඇගේ සංසාර යහපත් පුරුදු ඉස්මතු කරමින් ඒ ශ්‍රාවකයන් මේ ධර්මය තුළ හික්මවා සියලු දුකෙන් සදහටම නිදහස් කරන ඒ බුදුරජාන්සේ විස්මිත නුවණයි අපි මේ විදිහට මේ පැහැදිලි කරගන්නේ, තේරුම් ගන්නේ. අපි හිත පහදවා ගන්න ඕනේ අපේ ශාසුන් වහන්සේ. අපි ධර්මයේ තේරුම් ගන්න කැමති, අපි ඒ වගේම අපි කැමති සසර දුකෙන් නිදහස් වෙන්න, අපි කැමති මේ සංසාර ගමන නිමාවක් කරගන්න. නමුත් අපිට තනියෙන් කරගෙන ඒ නුවණ මෙහෙවා ගන්න තියෙන හැකියාවේ තියෙන දුර්වලකම නිසා අපිට කොච්චර ධර්මය ඇහුණත් සමාජයට අපිට ඒකට අවශ්‍ය විදියට ධර්මය මෙනෙහි කරගන්න, අවස්ථානුකූලව ධර්මය මෙනෙහි කරගන්නට අපිට බොහෝ අවස්ථාවල හැකියාව නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ කාලෙත් එහෙම හිටපු ශ්‍රාවකයන් බුදුරජාන්සේ මේ බුදු නුවණින් බුද්ධ නේත්‍රයෙන් බලා ඒ ධර්මයේ තුල මනාකොට හික්මෙව්වා. එතකොට අපි ඉගෙන ගත්තේ ආශයානුසේ ඥානය. ශ්‍රාවකයෙකුට පසේ බුදුවරයන් වහන්සේ නමකට පවා පිහිටන්නේ නැති උතුම් ඥානයක්. ඊළඟට පිංගස් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේට වර්ග ભેද, ಜಾති ભેද, කුල ભેද, උපන් සත්ත්ව ලෝක ඒ කිසිම සත්‍යයේ වෙනසක් නැහැ. ඒ සියලු දෙනාට බුදුරජාන්සේ මහා අනුකම්පාවෙන් මහා කරුණාව පෑවා. ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිමින් මේ ලෝකෙ දිහා බලනවා. ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඥානය ගැන අපි හිත පහදවා ගන්න, අපි කරු ටිකක් පැහැදිලි කරගනිදි පින්වත් ස්වාමීන් අපිට බොහෝ දේශනාවල ඒ සඳහා කරුණ ඉස්මතු වෙනවා. නම වන්දනාය. වැඩි සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලට අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ, අපගේ භාගතුන් වහන්සේ යම් බෝධි මූලයක සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද? ඒ මොහොතේම තමයි මේ සුවිශේෂී ඥානයනුත් භාගතුන් වහන්සේට පහළ වුණේ. එතකොට දැන් පින්වත් ස්වාමීන් වහන්සේ, අද මේ අපි මේ ඥානය ගැන කතා කරනවා. එතකොට මේ ඥානය ගැන අද අපි කතා කරන්නේ භාගතුන් වහන්සේ කරුණාව නිසා. එතකොට භාගතුන් වහන්සේගේ ඒ කරුණාව නිසා තමයි මේ විදිහට මේ ශ්‍රාවකීන්ට හිත පහදවා ගන්න ඒ තථාගතයන් වහන්සේ මේ ඥානයන් ඉස්මතු කරලා අපිට වදාලේ අපි හැම දිනාගම යහපත පිණිස. ඉතින් එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ, දැන් මහා කරුණා සමාපatti ඥානය ගැන තමයි අපි දැන් දැනගන්නේ. එතකොට ඒකෙදි සාමාන්‍ය කරුණාව කියලා ගත්තාම මේ දේශනාව සඳහන් වෙන්නේ පරචිත්තේ හදයන් කම්පේතේති කරුණා, අනුන්ගේ දුකේදී තමන්ගේ හදවතේ ඇතිවන කම්පණය, ඒකට කියනවා කරුණාව කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් අපි ගත්තොත් තමන්ගේ දෙමාපියන්ට දරුවන් කෙරෙහි කරුණාවක් හටගන්නවා, සෙනෙහසක් හටගන්නවා, දයාවක් හටගන්නවා. ඊළඟට දැන් ගුරුවරයාට තමන්ගේ මේ ශිෂ්‍යෝ කෙරෙහි කරුණාවක් හටගන්නවා. නමුත් ඒ කරුණාව මේ කෙලෙස් සහිතයි. ගොඩක් වෙලාවට කෙලෙස් සහිත කරුණාවක්. එතකොට කෙලෙස් රහිත කරුණාවකුත් තියෙනවා. දැන් අපි රහතන් වහන්සේලා ගත්තොත් එහෙම ඒ රහතන් වහන්සේගේ චිත්ත සන්තානයේ ඇතිවන කරුණාව එතකොට කෙලෙස් රහිත එකක්. හැබැයි ඒ සියලටම වැඩි සුවිශේෂී භාගතුන් වහන්සේගේ හතවතී හටගන්න කරුණාව.
ඉතින් ඒකට මහා කරුණාව කියලා කියන්නේ ඒකයි. එතකොට ඒකෙදි මේ බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් අපගේ භාගතුන් වහන්සේගේ දිනචරියාව ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේ උදෑසන කාලේ 7ට විතර වගේ තමයි පිණ්ඩපාතය වඩින්නේ. පිණ්ඩපාතය වැඩලා සාමාන්‍යයෙන් උදේ කාලේ 9 විතර වෙනකොට භාගතුන් වහන්සේ දානි වළඳනවා. දානි වළඳලා ඊළඟට සාමාන්‍ය පැම්පාස වෙලා තියෙන්නේ හවස 2ට වගේ. හවස් කාලේ එතකොට මිනිසුන්ට ධර්මයෙන් අනුග්‍රහ කරලා තියෙනවා. රාත්‍රී 10 ඉඳලා 12 දක්වා තමයි භාගතුන් වහන්සේ දෙවියන්ට බ්‍රාහ්මීන්ට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. 12න් පස්සේ 12 ඉඳන් 2 වෙනකන් තථාගතයන් වහන්සේ ඇත්තරම 12 ඉඳලා 1 වෙනකන් ඉස්සරවම නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ සිටිනවා. ඊට පස්සේ 1 ඉඳලා 2 වෙනකන් තමයි තථාගතයන් වහන්සේ පැයක් පමණ පොඩි කාලයක් තමයි සැතපීලා තියෙන්නේ. එතකොට ඒ දෙකෙන් පස්සේ තථාගතයන් වහන්සේ අවදි වෙලා ඉස්සරවම කරන්නේ මේ ලෝක සත්‍ය දිහා බලනවා. මහා කරුණාවෙන් අද කාටද මම පිහිට වෙන්නේ කියලා. එතකොට මේ ධර්මයේ සඳහන් වෙන දේශනාවේ විස්තර වෙනම මේ ඒ තථාගතයන් වහන්සේට ඒක කොහොමද ඒ සිතුවිල්ල ඇති වෙන්නේ කියන කාරණේ ගැන භාග්‍යවතුන් වහන්සේට මේ හට ගන්නවා කියන අනේ මේ සත්‍ය රාග දේශ මෝහ ගින්නින් දැවෙනවා. මම මේ රාග දේශ මෝහ ගින්නින් නිදහස් වෙලා ඉන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේගේ හදවතේ මහා කරුණාව හට ගන්නවා කියනවා. අනේ එහෙනම් මේ සත්‍ය නිදහස් කරන්න මේ මට විතරයි මේ හැකියාව පුළුවන්කම තියෙන්නේ කියලා අර මේ අභ්‍යන්තරේ මහා කරුණාව හට ගන්නවා කියනවා. ඊළඟට මේ සත්‍ය විඳින මේ දුක දැකලා, කියන්නේ ලෙඩ වෙන එක දැකලා, ජරාවට පත් වෙන එක දැකලා, මරණයට පත් වෙන එක දැකලා භාග්‍යවතුන් වහන්සේ හදවතේ මහා කරුණාව හට ගන්නවා කියනවා. අනේ මේ සත්‍ය මේ දුකින් නිදහස් වෙනවා නම් නිදහස් වෙන ධර්මයක් දේශනා කරන්න තියෙනවා නම් කියලා අර අභ්‍යන්තරේ මහා කරුණාව හට ගන්නවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දකින්නවා කියන මේ ලෝකෙක එක දුෂ්ටි ජාලාවට පැටිලලා මේ මිනිස්සු මේ වැරදි මාර්ගයේ ගමන් කරනවා. එතකොට ඒක දකිදි භාග්‍යවතුන් වහන්සේ අභ්‍යන්තරේ හදවතේ හට ගන්නවා කියන මහා කරුණාව. ඊළඟට මේ භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා කියන මම නම් මේ සසර සයුරින් එතර වුණා. නමුත් මේ සත්‍යය මේ සසර සයුරේ ගමන් කරනවා කියලා කල්පනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව හට ගන්නවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේට හට ගන්නවා කියන අදහසක් එනවා කියන මේ සත්‍යය මේ මම නම් දුකින් නිදහස් වෙලා ඉන්නේ. නමුත් මේ සත්‍යය දුකින් දුකටපත් වෙලා මේ සසර යනවා කියලා කල්පනා කරද්දී මහා කරුණාව හට ගන්නවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ අදහසක් එනවා කියන මම නම් දමණය වෙලා ඉන්නේ. නමුත් මේ සත්‍යය දමණය වෙලා නැහැ කියලා කල්පනා කරද්දී මහා කරුණාව හට ගන්නවා කියනවා. එතකොට මේ සත්‍යය මේ මම නම් සංසිඳිලා ඉන්නේ, මේ සත්‍යය සංසිඳිලා නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ හදවතේ මහා කරුණාව හට ගන්නවා කියනවා. ඊට පස්සේ මම නම් පිරිනුවම් පාලා ඉන්නේ, කියන්නේ කෙලෙස් වලින් නිදහස් වෙලා පිරිනුවම් පාලින්. නමුත් මේ සත්‍යය තාම කෙලෙස් සහිතව පිරිනුවම් පාලා නැහැනේ කියලා කල්පනා කරද්දී තථාගතයන් වහන්සේගේ හදවතේ හට ගන්නවා කියනවා කරුණාව. ඒකට මහා කරුණාව කියලා කියනවා. ඉතින් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ අභ්‍යන්තරයේ ඇතිවන ඒ මහා කරුණාව නිසා භාග්‍යවතුන් වහන්සේ මේ සසරේ මේ සත්‍යයෙන් නිදහස් කරපු ප්‍රමාණේ, ඒ කියන්නේ සත්‍යයන් පිහිටුණු වාර ගන්න අපිට කියන්න බෑ. අනන්තයි අප්‍රමාණයි. ඉතින් හැම දවසෙම භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මං කාටද පිහිට වෙන්නේ? සමහරට එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, ලොකු පිරිසක් වෙන්න පුළුවන්. ආන් ඒ පිරිස ආරම්භය තථාගතයන් වහන්සේ සමහරට පා ගමනින් වැඩම කරනවා. සමහර විට ඉරිදි ප්‍රාතිහාරී පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. දැන් පින්න ස්වාමීන් වහන්සේ මට මතක එක අවස්ථාවක ඔය මේ තථාගතයන් වහන්සේ එදා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලද්දී එදා භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට ලක් වුණ වයසක අම්මා කෙනෙක්. එතකොට තථාගතයන් වහන්සේ හැවත් නුවර වැඩ සිටියේ. නමුත් මේ අම්මා මේ හිටියේ රජගහනුවර. එතකොට මේ අම්මා එදා මේ ආවිෂය අවසන් වෙලා තිබ්බේ, මැරිලා ගිහිල්ලා නිරේ උපතක් කරා යන තමයි කර්ම සකස් වෙලා තිබ්බේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෑසන කාලේ මහා කරුණා සමාපත්තිය බලද්දී දැක්ක මේ අම්මා මරණින් මතු නිරේ යන්න ඉන්නවා.
භාගතුනසි හදවති හටගත්තයි කරුණාව මහා කරුණ හටගත්තා. එදා උදේ කාලේ භාගතුනාංශි මොග්ගල්ලාන මහරහතන් වහන්සේක ඉරිදීෙන් වැඩි අය මේ රජගහන වලට වැඩලේ අම්මා දැන් ඔන්න මේ පාගමනින් දැන් හැරමිටි ගගහ ඉස්සරහට එද්දි තථාගතයන් වහන්සේ ඉස්සරහට වැඩම කළා. වැඩම කරන් පස්සේ දැන් බිම බිම් බලාගෙන යම කුදු ගිහිලා එනවා. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ අම්මට කියනවා පින්වත් මේ මාතා අම්මා ඔබ ඔලෝසල බලන්න මේ ඔබ ඉදිරියේ තථාගතයන් වහන්සේ මේ අබිනීල net තියෙන මේ රත්තරන් පාට ශරීරයක් තියෙන මේ ඔබ ඉස්සරහා වැඩ ඉන්න තුන් ලෝකාග්‍ර ධර්ම ස්වාමීන් මේ ශාස්ත්‍ර වහන්සේ දෙස බලන්න කියලා කියොම්සර අම්ම එකපාරට ඔලෝසල බැලුවා. බැලුවන් පස්සේ යාමට හිතා ගන්න බෑ. සමහරට කලින් දැකලා නැතුව ඇති. භාගතුනසේ දැක්ක විතරයි හදවතී ප්‍රීතිය හටගත්තා. බුද්ධාලමන ප්‍රීතිය හටගත්තා. ඉතින් එතකොට යම්ම හැමම වැඳ වැටුණා. ඒතර එච්චරයි මේ යම්මට කරගන්න පුළුවන් සිත පහදව ගන්න එක. ඒ උපකාරය භාගතුනසේ කළා. ඊට පස්සේ එතනින් මොග්ගලන මහරහතන්සේ පිටත් වුණා. යම්ම සුළු මොහතයි හිටියේ. එතනින්ම අර ගව දෙනක් කනලා මැරුණා. මැරිලා කියලා නිදා පිබිදියා වගේ ඉපදුනා දෙවියන් අතර. තවසේ දිව්‍යලෝකේ. එතකොට නිරේ යන හිටියේ අම්මට භාගතුනසේ පිහිටුන්නේ නැත්තම් සමහරට අදටත් නිරේ. ඉතින් මහා කරුණාව නිසා යම්මට පිහිටුන් නිසා සමහරට මේ වෙද්දී අපි දැන් මගපල් ලබලත් ඇති. ඒ අම්මා. පස්සේ මං හිතන්නේ මගපල් ලබනවා. දේශනාව සඳහන් වෙනවා නේද? එතකොට ඒ බලන්න ඒතර ස්වාමීන් වහන්සේ මේ භාගතුනසේ මහා කරුණාව නිසා මේ සත්‍ය මේ සසරේ නිදහස් වුණ ගාන අපිට කියන්න බෑ. ඉතින් ඒ වගේ මේ අසිරිමත් මේ හැකියාවක් භාගතුනසේ තිබ්බ මේ අභ්‍යන්තරයේ තිබ්බ ගුණයක් තමයි ඒ මහා කරුණාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට තාංගේ තථාගතයන් වහන්සේගේ මේ මහා කරුණා සමාපත්ත ඥානය ගැන හිත පහදව ගන්න ලැබුණොත් එපමණකින්ම අපිට ඒ භාගතුන් වහන්සේගේ මහා කරුණාවට ලක් වෙන්න ආස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඒ විදිහට අපේ ශාස්ත්‍ර වහන්සේගේ ඥානයෙන් ගැන හිත පහදව ගන්න දක්ෂ වෙන්න ඕනේ. සුපින්නතුනි අපි සියලු දෙනාට ඒ භාගතුන් වහන්සේ මහා කරුණාව ගැන හිත පහදවා ගන්නත් ඒ භාගතුන් වහන්සේ මහා කරුණාවට උපමා නැහැ. ඒ භාගතුන් වහන්සේට මේ දෙවි මිනිස් ලෝකයා සහිත සියලු සත්වයන් කෙරෙහි තියෙන අනුකම්පාව වචනෙන් විස්තර කරන්න අපිට තේරෙන්නේ නැහැ. එච්චර මහා අනුකම්පාවක් මහා කරුණාවක් උන්වහන්සේ ඒ උත්තමයන් වහන්සේගේ අපේ ශ්‍රේෂ්ඨ වූ සාසුන් වහන්සේගේ හිතේ තිබුණා. ඉතින් ඒ භාගතුන් වහන්සේ අනුකම්පාව නිසා තමයි මේ ලෝකේ තාමත් පින්දහම් කරමින් ධර්මයේ හැසින අනුකම්පාව ඒ අවස්ථාව කෙනෙකුට තියෙන්නේ. දැන් අපිට භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ දෙව්ලෝ බඹලෝ නාලෝ මනුලෝ සෑමතන වැඩ ඉන්නවා. ඒ මහා කරුණාව නිසා භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයටපත් වූ බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න භාග්‍යතුන් වහන්සේ ශ්‍රීපාද පත්මේ වැඩ ඉන්නවා. මේ සියල්ල භාග්‍යතුන් වහන්සේ මහා අනුකම්පාව නිසා දායාද වෙච්ච දේවල්. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේ මහා අනුකම්පාව ජීවමානව අපිට ලබන්න බැරි වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුලින් අපිට මහා කරුණාව ලබන්නට මහා අනුකම්පාවට පත් වෙන්නට ඒ කරුණාවෙන් අපේ ජීවිතය සුවපත් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ. ඉතින් මේ මහා කරුණා සමාපatti ඥානයෙන් ලෝකයට අනුකම්පා කළ අනුග්‍රහ කළ අපේ සාසුන් වහන්සේ අපිටත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා හිත පුරා සරණ යන්නට හිත පහදවාගෙන අවස්ථාව සැලසුනේ අපි සසරේ රැස් කළ පිනක්. ඉතින් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මේ වෙලාව අපට අපගේ සංසාර දුක නිමා කරන මොහොත දක්වාම මේ සරණ අපේ ජීවිතයේ සමග බද්ධ වෙලා දිගටම මේ සසරෙන් එතරවීම දක්වා මේ සරණ අපිට තියෙන්න ඕනේ. ඒ සඳහා තමයි අපේ මේ හැම ව්‍යායාමයක්ම හැම උත්සාහයක්ම හැම කැපකිරීමක්ම. එතකොට අපි ආශ්‍රයානුසඥානය ගැනත් මහා කරුණා සමාපත්ති ඥානය ගැනත් යම් කරුණු කිහිපයක් තේරුම් ගත්තා. හිත පහදවා ගන්නට ධර්මයේ ඇහුවා. ඊළඟට අපේ භාග්‍යතුන් වහන්සේට තියෙනවා මේ ලෝකෙ ගැන කිසිම මේ ලෝව වේවා පරලෝව වේවා අනන්ත සක්වල වේවා යම් තාක් සක්වලවල තියෙන සියලු ලෝකයන් ගැන මේ ලෝකේ කාටවත් නැති විශ්මිත වූ අවබෝධයක්. ඒ අවබෝධයේ ඒ භාග්‍යතුන් වහන්සේට කිසිම ආවරණයක් නැහැ. අන්නේ ආවරණයක් ප්‍රති භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය
අපි කියන අනාවරණ ඥානය කියලා. ඒ අනාවරණ ඥානය ගැනත් අපිට දේශනාවල බොහෝ අවස්ථාවල ඉස්මතු වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ගැන දේශනා කරපු, මේ විස්තර කරපු කාරණා, නිවන ගැන කියපුවා ආදී සියලු විස්තර ඉගෙන ගනිද්දි අනාවරණ ඥානය ගැන අපි කොහොමද ස්වාමීන් වහන්සේ හිත පහදවා ගන්න කරුණු ඉගෙන ගන්නේ? පින්නා ස්වාමීන් වහන්සේ, මේ අනාවරණ ඥානය ඇත්තටම සර්වචතා ඥානයත් සමග ප්‍රතිබද්ධ ඥානයක්. අපේ පින්නා ස්වාමීන් වහන්සේ ඉදිරියේදී සර්වචතා ඥානය ගැන වැඩිදුර විස්තර පැහැදිලි කරලා දෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ඥානය කිසිම දෙයකින් ආවරණය වෙලා නැහැ. ඒ කියන්නේ කාලයෙන්, පුද්ගලයන්ගෙන්, කෙලෙස් වලින් කිසිවකින් ආවරණය වෙලා නැහැ. දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ, මේ කෙලෙස් සහිත කෙනෙක් සාමාන්‍යයෙන් තමන් තුළ තියෙන දැනුම, තමන් තුළ තියෙන යම් අවබෝධයක් ඇද්ද, ඒක බොහොම සීමිත පරාසයක තියෙන. දැන් ඒ නිසානේ දැන් සාමාන්‍ය මිනිස් ලෝකේ දැනුගත් අය කියලා සම්මත සමහර මහාචාර්යවරු පවා කියනවා නිරයක් නැහැ, ඊට පස්සේ දෙව්ලොවක් නැහැ. මොකද එයාගේ දැනුම තියෙන්නේ ඒ තමන් ලබාගත්ත ඒ විෂය දැනුම තුළ විතරයි. නමුත් ලෝකේ ගැන අවබෝධයක් නැහැ. ඊට පස්සේ සමහර දැනුගත් අය කියනවා මරණයට පත් වෙලා යලි ඉපදීමක් නැහැ, පුනර්භවයක් නැහැ කියලා. නමුත් මේ ලෞකික වශයෙන් බොහෝ ඉදිරියට ගිය දැනුගත් තනතුරු දරන අය. ඒතට ඒකොල්ලන්ගේ දැනුම අවබෝධයේ ඒ කෙලෙස් වලින් අනවබෝධයෙන් සීමා වෙලා තියෙන. නමුත් දැන් මාර්ගඵලලාභීන් ගත්තොත්, රහතන් වහන්සේලා ගත්තොත් සාමාන්‍ය කෙලෙස් සහිත අයට වඩා විශාල පරාසයක පැතිරී ගිය මේ අවබෝධයක් ඒ මාර්ගඵලලාභීන්ට, රහතන් වහන්සේලාට තියෙනවා. ඒ රහතන් වහන්සේලා අතරත් 80 මහා ශ්‍රාවකයන් ගත්තොත්, ඒ රහතන් වහන්සේලා අතරත් සුවිශේෂී හැකියාවන්ගෙන්, සුවිශේෂී ඥානයන්ගෙන් යුක්ත පිරිසක් තමයි රහතන් මේ 80 මහා ශ්‍රාවකයෝ. ඒ 80 මහා ශ්‍රාවකයන් අතරත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අනිකුත් මේ 80 මහා ශ්‍රාවකයන්ට වඩා යම් කිසි පැතුරුන පුළුල් අවබෝධඥානයකින් යුක්තයි. නමුත් සාමිනාස සියල්ල ගැන සියල්ල දන්නා අනාවරණ ප්‍රඥාව තියෙන අපගේ භාග්‍යතුන් වහන්සේට විතරයි. දැන් අපි සමහර කාරණාවල්දී අපිට පේනවා ඒ රහතන් වහන්සේලාගේ ඒ අවබෝධඥානේ යම් යම් සීමාවන් තියෙනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සීහනාද සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩා අවබෝධඥානෙන් වැඩි කෙනෙක් අතීතේත් නැහැ, වර්තමානයේත් නැහැ, අනාගතේත් නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ පැවැත්වේ සිංහනාදයක්, මේ කාරණේ ඔබ කිව්වේ අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිත දැකලාද, එලට අනාගත බුදුරජාණන් වහන්සේලාගේ සිත දැකලාද කියලා අහනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිත දකින ඥානයක් මට නැහැ කියනවා. දැන් මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දිවෙන වූ සියලු ශ්‍රාවක රහතුන් අතර අග්‍රස්ථානීන රහතන් වහන්සේ මේ කියන්නේ. අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිත දකින චේතෝ පරිඥානයක් මට නැහැ කියනවා. නමුත් ස්වාමීනි, අපගේ භාග්‍යතුන් වහන්සේ විපස්සී සූත්‍රයේ, සිකී සූත්‍රයේ, විස්සබූ සූත්‍රයේ අතීත බුදුරජාන් වහන්සේලා බෝමැඩ සම්බුද්ධත්වයේ පිරිත පටිච්චසමුප්පාදේ නුවණින් විමසපු ආකාරය දේශනා කරනවා. ඒ බුදුරජාන් වහන්සේලා ශ්‍රාවකයන්ට සිල්පද පනවද්දි මෙනෙහි කරපු ආකාරය, ශ්‍රාවකයන් හික්මවද්දි සිතුවිලි පවත්වපු ආකාරය පවා දේශනා කරනවා. එදිරි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධඥානෙ පුද්ගලයන්ගෙන් වැහිලා නේ. ඊට පස්සේ අතීත පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයේ පිරිස මෙනෙහි කළේ මේ විදිහටයි, මේ විදිහටයි අවබෝධයට පත් උනේ කියලා පසේ බුදුරජාණන් වහන්සේලා ගැන පවා දේශනා කරනවා. එතකොට නමුත් රහතන් වහන්සේලාගේ විශේෂපතේ පසේ බුදුරජාණන් වහන්සේලා කරා යන්නේ නැහැ.
රහතන් වහන්සේලා අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිද්දකින ඥානින් යුක්තනය. එතකොට කිසිම පුද්ගලයෙක්ගෙන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ආවරණය වෙලා නැහැ. ඊට පස්සේ සමහර රහතන් වහන්සේලාට තමන් ලබන අභිඥාවල යම් යම් සීමාවන් තියෙනවා. දැන් අපි මහා සමය සූත්‍රය ගත්තොත් එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් පහන්නේ මෙතනට බොහෝ දෙවිවරු රැස් වෙලා ඉන්නවා. ඔබේ දෙවිවරු දකින්න සිත යොමු කරන්න කියනවා. ඒ සමහර රහතන් වහන්සේලා දකින්න දෙවිවරු දහස් දෙනයි. සමහරු ලක්ෂයයි. ඒ වගේ ප්‍රමාණයන්ගේ වෙනස්කම් පැහැදිලි වේ සූත්‍රය තුල දක්වනවා. තමන්ගේ අභිඥාවේ ප්‍රමාණයට තමයි දකින්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ එතන දේශනා කරනවා මෙතෙන්ට දැන් මේ දසසහස්ත්‍රී ලෝක ධාතුවේ සියලුම දෙවිවරු පැමිණලා ඉන්නවා. නම් මෙව්වා ගෝත්‍ර මෙව්වා ඒ දෙවි කෙනත් එක්ක ආපු පිරිවර මෙච්චරයි කියලා ඒ සියල්ල දේශනා කරනවා. ඊට පස්සේ අතීත බුදුරජාණන් වහන්සේලාටත් අනාගත බුදුරජාණන් වහන්සේලාටත් මේ වගේම දේව සමාගමක් තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධඥාන එතකොට කිසිවකින් වැහිලා නැහැ. ඊට පස්සේ ආමිනාස්ස දැන් සමහර රහතන් වහන්සේලා අතීතය ආවර්ජනය කරන අනාගතය ආවර්ජනය කරන අභිඥාවන් ලබනවා. හැබැයි ඒ අභිඥාවල තියෙන යම් යම් කාල සීමා අපි ගත්තොත් කල්ප 50යි. සමහර ඒ කියන්නේ සංවට්ටි වට කල්ප 50යි. දැන් ශාසනයෙන් පරිබාහිර අභිඥාලාභී තාපසයෝ දකින්නේ කල්ප 40යි ඉස්සරහට පිටිපස්සට. අසිත කාල දේවල තාපස්තුමා බව. සමහර රහතන් වහන්සේලා කල්ප සංවට්ටි වට කල්ප 50යි. සමහර රහතන් වහන්සේලා සංවට්ටි වට කල්ප 500යි. සමහර රහතන් වහන්සේලා සංවට්ටි වට කල්ප 100යි. ඔය වගේ ඉදිරියටත් අනාගතයටත් ඒ අභිඥාවන්ගින් ආවර්ජනය කරන කාලේ සීමාවන් තියෙනවා. එතකොට මේ මේ ඒක 80 මහා ශ්‍රාවකයන් අතර පව වෙනස්කම් තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අභිඥාවල එහෙම කාල සීමාවක් නැහැ. අතීතයේ ආරම්භය යම් තාක් සිහි කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණය සතාගතයන් වහන්සේ අදහස් කරන ප්‍රමාණය. අනාගතයේ ආරම්භයත් එහෙමයි. ඒ අනාගත ඥාණයෙන් බල්ලා තමයි ඔය සත්ත්ව සූර්යෝගමන සූත්‍රය වෙන සූත්‍ර දේශනා කරන්නේ. ඊළඟ සමහර අවස්ථාවල දැන් තමන් වහන්සේට මල් පූජාවක් කරපු මේ සුමන මාලාකාරයේ අරමයා දේශනා කරනවා මේ පිණින් කල්ප 500ක් සුගතිය උපදිනවා. සක්විති රජකම් ලබනවා. අනාගතේ සුමන නමින්ම පසේ බුද්ධත්වයට පත් වෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ අභිඥාවන්ගේ සීමාවක් නැහැ. ඒක අප්‍රමාණයි. ඊළඟට දැන් අපි කලින් සාකච්ඡාවේදීත් කතා කළා රහතන් වහන්සේලාගේ අතීත ආවර්ජනේ අනුපිළිවෙලින් පිටිපස්සට යන්න ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට මීට කල්ප 1000කට කලින් සිහි කරන්න ඕන නම් ෂණේන් ඒ කල්ප 1000 කරා හිත මෙහෙවන්න පුළුවන්. මෙන්න මේ වගේ කාලයෙන් පුද්ගලයන්ගෙන් නීවරණ වලින් කෙලෙස් වලින් කිසිවකින් ආවරණය නොවු අවබෝධ ඥානයක් තියෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේට අනාවරණ ඥානෙන් යුක්තයි කියලා කියන්නේ. අනාවරණ දස්සාවි කිසිවකින් ආවරණේ නොවි සියල්ල දන්නවා සියල්ල දකිනවා. ඉතින් අනාවරණ ප්‍රඥාවෙන් යුක්ත අපගේ භාග්‍යතුන් වහන්සේ ගැන අපි සිත පහදවා ගන්නවා. එතකොට බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන අපිට අටුවා ටීකා සපය ගන්න අපිට අපි හිතට විහිළුවකට ලක් වෙනවා මං හිතන්නේ. මේ ලෝකේ සියලු දෙනාගේ ඥානෙ එක තැනකට ගත්තත් ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානේ මං හිතන්නේ දූවිල්ල තරම්වත් නැහැ. දෙවියන්ගේ බඹුන්ගේ සියලු මිනිසුන්ගේ මහා බුද්ධිමත්යයි කියන මහා ප්‍රඥයි කියන සියලු දෙනාගේම නුවණ එකතු කළොත් ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය නුවණ ඉස්සරහා මං හිතන්නේ දූවිල්ලකට සමාන කරන්න ඒ නුවණ බෑ. ඉතින් ඒ වගේ නුවණක් තියෙන මිනිසු තමයි මේ ලෝකෙ ගැන මේ විග්‍රහය කරන්නේ. බුදුවරුන්ගේ විග්‍රහය, බුදුවරු ගැන කරන විග්‍රහය, ඊළඟට මේ ලෝක ගැන විග්‍රහය, මේ ඔක්කොම. ඒ නිසා තමන්ගේ තරම තමන් දැනගත යුතුයි. මේ ලෝකෙ හැමෝම යම්කිසි විෂයක් ඔස්සේ යම්කිසි දැනුමක් ලබාගෙන නැති. ඒ දැනුම සර්ව සම්පූර්ණ එකක් නෙවෙයි. සංකල්පීය දැනුමක් තමයි බොහෝ තියෙන්නේ.
සංකල්ප වශයෙන් උපද්දාගත් දෙයක් සත්‍ය වූ දෙයක් නෙමෙයි. ඒත් අපිට පේනවා භාග්‍යතුන් වහන්සේට එක මොහොතෙන් කල්ප ගානක් එක මොහොතේ සිහි කරන්න පුළුවන්. ඒ සිද්ධිය, ක්‍රියාව, පුජ්‍යලය, තැන ඔක්කොම බුදුරජාණන් ඉස්සර කරනවා. ඒ වගේ මහා විශ්මිත කිසියකින් ආවරණය නොවුණු නුවණක් අනාවරණ නුවණක් අපේ භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ නමක් අපි වගේ අපිට සරණ යන්න ලැබීම තරම් වාසනාවක් භාග්‍යයක් මේ ලෝකේ උපද්වා ගන්න අපේ ජීවිතවල තවත් නැහැ. ඒ නිසා පින්වත් හිත පහදවා ගන්න ඒ භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරන්න ඒ අනාවරණ ඥාණයෙන් අග්‍ර වූ ඒ කියන්නේ අවබෝධය තුළ කිසිවක්ම නොයසුණු අපේ භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවා ගන්නට ලැබෙන දුර්ලභ අවස්ථාවේ හිත පහදවා ගන්න සුගති සම්පත් මගපල නිවන් අවබෝධයට ඒ චිත්ත ප්‍රසාදේ ඒකාන්තයෙන් හේතු වෙනවා. ඒ නිසා ඒ අනාවරණ ඥානය ගැන අපි පැහැදිලි කරගත්තා. පිංග ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේට සියල්ල දන්නා සබ්බඤ්ඤුත ඥානය තියෙන සබ්බඤ්ඤුත ඥානය ඒ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට විතරක් පිහිටින ඥානය. ඒ ගැන අපි කරුණු ඉගෙන ගන්න දේශනාවල බොහෝ සඳහන් වෙනවා. ඒක කරුණු ටික සිහිපත් කරන්න ස්වාමීන් වහන්සේ. නම බුද්දාය පින්න ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේගේ මේ සර්වචිත ඥානයටම තමයි කියන්නේ සබ්බඤ්ඤුත ඥානය කියලා. ඒ වගේම සමන්ත චක්කු කියලාත් කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබ්බ පරිපූර්ණ අවබෝධය තමයි මේ ඥානයෙන් විදහා දැක්කෙන්නේ. ඇතර මේ ලෝකේ යම් තාක් සංකත දේවල් තියෙනවද? ඒ කියන්නේ සකස් වෙච්ච දේවල්. ඒ වගේම අසංකත දේවල් තියෙනවද? ඒ සියලු දේ විනිවිද දැකීමේ ඥානයට තමයි කියලා කියන්නේ මේ සර්වඥතා ඥානය. එහෙම නැත්නම් සබ්බඤ්ඤුත ඥානය කියලා. එතකොට ඒ ඥානේ වෙන කිසිම ශ්‍රාවකයකට කිසිම පසේ බුදුරජාන් වහන්සේ නමකට පිහිටන් නැති ඥානයක්. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ මට මතක් වෙන අර සීල සූත්‍රයේදී මේ ඒ සීල බ්‍රාහමණය අහපු ප්‍රශ්නයකට භාගතුන දීපු පිළිතුර ඒ අවස්ථාවේ භාගතුන වහන්සේ වදාලා මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බම් පහිනම්මි තස්මා බුද්ධෝති බ්‍රාහමණ අභිඤ්ඤයං අභිඤ්ඤාතං මේ අවබෝධ කළ යුතු යම් තාක් දේවල් තියෙනවද මං මේ සියල්ල අවබෝධ කළා. මේ කියන්නේ ඊළඟට පහතබ්බම් පහිනම්මි ප්‍රහාණය කළ යුතු යම් තාක් දේවල් තියෙනවද යම් තාක් අකුසල ධර්ම තියෙනවද ඒ සියලු දේවල් ප්‍රහාණය කළා. භාවේ තබ්බංච භාවිතං භාවිතා කළ යුතු ප්‍රගුණ කළ යුතු යම් තාක් කුසල ධර්ම තියෙනවාද ඒ සියලු දේවල් මම ප්‍රගුණ කළා. ඒ නිසා මට තමයි බුද්ධ කියලා කියන්නේ කියලා. එතකොට එහෙනම් භාග්‍යතුන් වහන්සේට ආයේ මේ ලෝකේ අවබෝධ කරලා නැහැ කියලා දෙයක් කියන්න නැහැ. මේ ලෝකේ යම් තාක් අවබෝධ කළ යුතු දේවල් තියෙනවාද ඒ සියලු දේ තථාගතයන් වහන්සේ අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තියම සර්වඥයි. ඉතින් එතකොට මේ ඒ සර්වඥ ඥානය තුළ පිහිටලා තමයි තථාගතයන් වහන්සේ මේ දෙවියන්ට මිනිසුන්ට මේ ධර්මයේ දේශනා කළේ. එක අවස්ථාවක පින්වත් ස්වාමීන් වහන්සේ මට මතක් වෙනවා මේ භාග්‍යතුන් වහන්සේ මේ අර මේ ඇටේරිය වණේකට ගිහිල්ලා ඉද්දී තථාගතයන් වහන්සේ මේ ඒ ඇටේරිය වණෙන් මේ කොළ මිටක් ගන්න ශ්‍රීහස්තයට ඒ කොළ මිටක් කරගෙන අහනවා ස්වාමීන් වහන්සේලගෙන් පින්වත් මහණි මේ තථාගතයන් වහන්සේගේ අති ශ්‍රීහස්තයේ තියෙන කොළද වැඩි මේ ඇටේරිය වණේ තියෙන කොළද වැඩි කියලා ආන්‍යවස්ථාවේදී භික්ෂුන් වහන්සේට පිළිතුරු දෙන භාගතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඇටිරියකොළ ටිකයි මේ මහවණේ විශාල කොළ ප්‍රමාණයක් තියෙන අපිට සසඳන්න බෑ කියලා. ඒත් ඒ අවස්ථාවේ භාගතුන් වහන්සේ වදාලා පින්වත් මහණනි තථාගතයන් වහන්සේගේ අවබෝධය හරියට මේ ඇටිරිය වණේ වගේ කිව්වා. තථාගතයන් වහන්සේ අවබෝධ කරලපු දේ මේ ඇටිරිය වණේ වගේ කිව්වා. වණේ තියෙන කොළ වගේ කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේ ඔබට දේශනා කරන්නේ මේ අතේ තියෙන ඇටේරිය කොළ වගේ පොඩි ප්‍රමාණයක් කිව්වා. ඒතර මේ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් කිව්වා. නිවන් අවබෝධයේ පිණිස. එතකොට අවබෝධ කරන්න ඕන සියලු දේ භාගතුන් දේශනා කරලා තියෙන හැබැයි තථාගතයන්ගේ අවබෝධයේ ඊට එහා ගිය එක විශ්මිත එක
සියලු දේ ගැන අවබෝධ කළා. හැබැයි ඒ සියලු දේ ගැන අවබෝධ කළාට අපිට නිවන පිණිස අවශ්‍ය දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ වාගේ අර මේ ඒ සර්වඥතා ඥානය කියලා කියන්නේ මේ සියලු දේවල් සියලු ප්‍රදේශ පුරා පැතිරලා ගියපු ඥානය. ඒකේ සඳහන් වෙනවා මේ මේ පෙළේ සඳහන් වෙනවා ඒ සර්වඥතා ඥානය ගැන අතීතං සබ්බං ජානාති इति සබ්බඤ්ඤත ඥානං කියලා. ඒ කියන්නේ අතීතී යම් තාක් දේවල් තියනවාද අවබෝධ කරන්න ඕන සියලු දේ තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඊළඟට වර්තමාන යම් තාක් දේවල් තියනවාද ඒ සියලු දේ තථාගතයන් වහන්සේ අවබෝධ කළා. අනාගත යම් තාක් භාග්‍යවතුන් වහන්සේ දකින්නවාද අවබෝධ කරන්න තියෙනවා ඒ සියලු දේ අවබෝධ කළා කියලා. එතකොට ඒ නිසා එතකොට භාග්‍යවතුන් වහන්සේට මෙතන අවබෝධ වෙලා නැහැ මේතන අවබෝධ වෙලා නැහැ කියලා එහෙම කියන්න කාටවත් කරුණු සහිතව මේ දෙවියන් මරුන් බඹුන් සහිත කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ කාරණේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥයි. ඉතින් ඒ විදිහට මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන මේ දේශනා අනුසාරයෙන් ගොඩාක් විස්තර තියෙනවා. මේ දැන් අපි ගත්තොත් එහෙම ලෝක ලෝක විඤ්ඤාපන සූත්‍රයේදී එහෙම මේ මේ ලෝක ගැන විස්මිත විදිහට භාග්‍යවතුන් වහන්සේ කාරණා ඉදිරිපත් කරනවා. දැන් අර මේ ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ අපි නොදන්නා මේ ලෝකේ ගැන නොදන්න විස්මිත කරුණු භාග්‍යවතුන් වහන්සේ හෙළදරව් කරනවා. හැබැයි ඒවා නිවන් මාර්ගයට කියන්නේ අපිට හිත පහදව ගන්න ගොඩක් උපකාරයි. ඒ කාරණා අපේ ශාස්ත්‍රයෙන් මෙවැනි විස්මිත ඥානක යුක්තයිනි කියලා හිත පහදව ගන්න ඒ කාරණා ගොඩක් අපිට උපකාරයි. ඉතින් ඒ නිසා දැන් අපි මේ කාල වේලා මේ තියෙන මේ විදිහට අපි ඔය භාග්‍යවතුන් වහන්සේ කියෝ මේ සබ්බත් ඥාන එහෙම නැත්නම් ਸਰවත්‍ය ඥාන ගැන ඔය කතා කළේ. ඒ නිසා අපි ආන්ගේ ඥාන ගැන හිත පහදව ගන්න තමයි මේ මේ පින්වත් ස්වාමීන් වහන්සලා මේ ඔබට මේ කරුණ මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔය ඥානය ගැන අපි පින්වත් ස්වාමීන් වහන්සේ ඔය විදිහට දැනගන්න ඕනේ. සුපින්වතුනි පෞගේ සතියේ දහම් සාකච්ඡාවෙත් මේ අද දවසෙත් අපේ භාග්‍යතුන් වහන්සේගේ අසාධාරණ ඥාන ගැන මේ කතා කළේ. අපේ හිතට හරිම ප්‍රීතියක් හරිම සැපයක් ඒ වගේම ඒ වගේ සාසුන් වහන්සේ කෙනෙක් ගැන නේද අපි මේ කතා කළේ. අපි සාමාන්‍යයෙන් ඒ කල්යාණ මිත්‍රයාගෙන් බුදුබණ අහලා ඒ කල්යාණ මිත්‍රයාගේ වචනයට ඇහුම්කන් දීලා අපි තෙරුවන් සරණ ගිහිල්ලා මේ විදියට මේ බුද්ධ ශාසනයේ පිහිටක් ලබන්න ඕන කියලා අවස්ථාවක් හදාගත්තේ නැත්නම් අපි මේ වෙලාවේ කල්පනා කරන්නේ එක්ක රාගය ගැන, එක්ක ද්වේෂය ගැන, එක්ක මෝහය ගැන. රාගය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ ගිනි වගේ. ගින්නකට අහුවෙච්ච සත්වයකට වෙන දේ යම්සේද ඊට වඩා හානියක් රාග, ද්වේෂ, මෝහ හටගත්ත වෙලාවට මේ ජීවිතේට වෙන හානිය. ඒ වගේ පීඩාව, රාගය කියන්නේ මහා පීඩාවක්, ද්වේෂය කියන්නේ මහා පීඩාවක්, මෝහය කියන්නේ පීඩාවක්. ඒතර අපි මේ කතා කරන ධර්මයේ තුල රාගය වැඩෙන්නේ නැහැ, ද්වේෂය වැඩෙන්නේ නැහැ, මෝහය වැඩෙන්නේ නැහැ. ඇයි ඒ? රාගය, ද්වේෂය, මෝහය සම්පූර්ණයෙන්ම ගුරු උපදේශ නැතුව දඹදිව බුද්ධගයාවේ අසතු බෝසේවනේ වජිරාසනයේ මත වැඩ ඉඳගෙන මේ එක් සියලු කෙලෙස් දුරු කළා සර්වකිතා ඥානෙ උපදවාගත්ත අනන්ත විශ්මිත සම්බුදු නුවණ උපදවාගත්ත අපේ සාසුන් වහන්සේ ගැන තමයි මේ අපි කතාබස් කළේ. ඇත්තෙම අපේ භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ සහ භාග්‍යතුන් වහන්සේ දැසින් දැකපු මිනිස්සු දෙවියන් අතර ඉපදලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දැසින් දැකපු ඒ බුදු මුවින් වචන අහපු දෙවිවරු දිව්‍ය ලෝකේ බොහෝ ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු මුවින් මේ වචන අහපු බඹලෝ බ්‍රහ්මරාජවරු ඉන්නවා. මේ වගේ මේ ලෝකයේ ගැන තථාගත බුදුරජාණන් වහන්සේ ගැන දන්න දෙවියන් බඹුන් වාසය කරනවා. ඒ දෙවියන් බඹුන් පවා ඒ තථාගතයන් වහන්සේ ගැන මේ විදිහට කියද්දී මහත් ප්‍රීතියට පත් වෙනවා. ඒ කාන්තයි. ඒ වගේ ಗುಣ කතා කරලා අවසන් කරන්න බැරි, ಗುಣ විස්තර කරලා ඉවර කරන්න බැරි අචින්තිය වූ විශයක් තියෙන සියලු ලෝක පරාසයන්, සියලු සක්වලවල්, සියලු දේවල් හටගත්ත හට නොගත් සියලු දේවල් භාග්‍යතුන් දකිනවා. ස්වාස උපමාවක් වදාලා ඇක්ටීරියා වයන්ට ගිහිල්ලා ඇක්ටීරියා අතට ඇක්ටීරියා කොළ පොඩ්ඩක් අරගෙන අහනව මහන්නේ ඇක්ටීරියා වනේ කොළද තියෙන්නේ වැඩියෙන් තථාගතයන් වහන්සේ ගතේ තියෙන කොළද කියලා.
ඊළඟට ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ස්වාමීනි ඇක්ටීරියා වනේ තියෙන කොළමයි වැඩි. භාග්‍යතුන් වහන්සේගේ අතේ තියෙන ඇක්ටීරියා කොළ චුට්ටයි කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේගේ අවබෝධය ඇක්ටීරියා වනේ කොළවලට උපමා කළොත් තථාගතයන් වහන්සේ ඔබට පෙන්වා දී තිබෙන්නේ මේ අතේ තියෙන ඇක්ටීරියා කොල්ල චුට්ට වගේ චුට්ට. ඒ වගේ මහා විශ්මිත නුවණක් තියෙන, විශ්මිත අවබෝධයක් තියෙන, අප්‍රමාණ අවබෝධයක් තියෙන සාසුන් වහන්සේ ගැන තමයි අපි මේ දහම් සාකච්ඡා සිදු කළේ. අපිට මහත් ලාභයක්, ඔබට මහත් ලාභයක්. ඉතින් අද දහම් සාකච්ඡාව සිදු කිරීමෙන් අපිට රැස් වූ පින නම් අප්‍රමාණයි. ඒ පින අපිට කල්ප ගානක් පවා සුගතියන්ට හේතු වන සංස්කාර, පුණ්‍ය සංස්කාරයක් මේ වෙලාවේ ඉපදුනා. ඔබ මේ ගැන හිත පහදවා ගන්න දුර්ලභ අවස්ථාවක්. අද මේ සුදම් සභාව දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර දායකත්වයේ දරමින් මේ අනන්ත ඥාන ඇති භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවා ගන්නට සියලු දෙනාට අවස්ථාව සලසමින් මේ ධර්ම දාන මේ පින රැස් කරනවා. අංක 111 නුවරපාර කුරුණෑගල යන ලිපිණේ පදිංචි පින්වත් රන්දිමා ලෙවන්ගම මහත්මිය විසින්. ඒ මහත්මිය ගොඩාක් සතුටු වෙන්න සත්තාගිත බුදුරජාන් වහන්සේ ගැන කතාබස් වූ මේ දහම් සාකච්ඡාවට අනුග්‍රහය දක්වලා ඔබ රැස්කලේ මහත්ඵල පිනක්. ඔබේ බලාපොරොත්තු පරිදි පින් අනුමෝදන් කරනවා. අද දින ජන්මදිනයේ දෙන නිලෝක විතානගේ ආදරණීය ස්වාමියාට, ඒ නිලෝක විතානගේ ඒ ස්වාමියාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝග සුවපත් භාවි චිරජීවනයේ ලැබේවා. ඒ මහත්මාගේ ජීවිතයේ සැපයට පත් වේවා. භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහන් වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා ක්‍රමී සෙත් පතනවා. ඒ වගේම නිලෝක විතානගේ මහත්මාගේ ආදරණීය බිරිඳ තමයි රන්දිමා ලෙවන්ගම මහත්මිය. ඒ මහත්මිය නියුන් දරුවන් බිහි කිරීමට වාසනාව ලබා බලාපොරොත්තුෙන් සිටිනවා. ඒ පින්බර මාතාවට රන්දිමා ලෙවන්ගම මහත්මියට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ නියුන් දරුවන් සුවසේ බිහි කිරීමට මේ භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කොට රැස් කළ සියලු පින් අනුමෝදන් වේවා. ධර්ම දානමය පින අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන්ගේ උපකාර ලැබේවා. ආරක්ෂාව ලැබේවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයේ, අඟුලිමාල සෑරජුන්ගේ අනුභවයෙන් රන්දිමා ලෙවන්ගම මහත්මියට ඉතා සුවසේ ඒ දරු සම්පත් නිදුක්ක නීරෝගිව බිහි කරගන්නට ඒ මාතාවට සියලු ආරක්ෂාව ඇති වේවා. කරදර බාධා කිසිවක්ම සිදු නොවේවා කියලා පුණ්‍ය අනුමෝදනා ක්‍රමී සෙත්පතමින් ඒ මාතාවට අපි ආශිර්වාද කරනවා මුළු හදවතින්ම. ඒ වගේම දෙවියන්ට, බඹුන්ට මේ පින් අනුමෝදන් කරනවා. සතුටින් අනුමෝදන්ව දෙවි බඹුන් චිත්ත ප්‍රීතියට පත් වේවා කියලා පින් දෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන ලොකු ස්වාමීන්ට අනුමෝදන් කරනවා පින්. ධර්ම සාකච්ඡට වැඩි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. රටවාසී ලෝකවාසී සිල් සංගරත්තට පින් දෙනවා. අනගාරිකා මෑණියන් වහන්සේලා ඇතුළු පැවිදි අපේක්ෂක සියලු දෙනාට පින් දෙනවා. සුවසේ ගෞතම බුදු සාසනේ ධර්මයේ හැසිරෙන මේ පින හේතු වේවා කියලා. ඒ වගේම නිලෝක විතානගේ සහ රන්දිමා ලෙවන්ගම දෙපළ නමින් සසර පුරා මිය ගිය මේ දක්වා ඥාතීන්ට පින් දෙනවා. මිය ගිය හැමෝම පුණ්‍ය අනුමෝදනාවෙන් පරලොව වශයෙන් සැපයට පත් වේවා කියලා. ඒ දෙපළගේ මෞද මෞපිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට පින් දෙනවා. ඒ මෞද මෞපිය සහෝදර හිත මිත්‍රාදී සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ අයගේ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඒ වගේම ධර්ම සාකච්ඡාවට වැඩම කළ ස්වාමීන් වහන්සේට සතුටින් පින් දෙනවා. ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වේවා. ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සුපින්වතුන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, පින්වත් රන්දිමා ලෙවන්ගම මහත්මියට ජන්මදිනයේ යෙදෙන නිලෝක විතානගේ ඒ මහත්මයා ඇතුළු සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා. තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් රැස්කලපිනේ අනුහසින් සියලු දෙනාගේ ජීවිතවලට සැප ලැබේවා. මේ දුර්ලභ ගෞතම බුද්ධ ශාසනයේ පිහිටද ලැබේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමින් සෙත් පතනවා. නැවත දවසක සුදම් සභාව දහම් සාකච්ඡාව සමග හමු වෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.